ඔබගේ සිරින්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ද පපර.com සමගින් අද මා සමගින් එකතු වෙනවා දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා හිමාෂ ඒෂාන් හිමාෂ ද පපර.com වෙනුවෙන් පිළිගන්නවා හිමාෂ පළමුවෙන් පවසන්න ඔබ දකුණු ආසියාවේ තරඟාවලියේ ඔබේ පළමුණ දකුණු ආසියාවේ තරඟාවලිය එම තරඟාවලියට යෑමේදී ඔබ බලාපොරොත්තුෙන් සිටියාද මීටර් 100 ජයග්‍රහණය කිරීම පිළිබඳ ඔව් මොකද මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙලා හිටියා මේ දකුණු ආසියා තරඟාවලියේ වේගවත් ක්‍රීඩකයා වීමේ හැකියාව මට තිබෙනවා කියලා මොකද මම තේරීම් තරඟාවලියේ දකුණු ආසියාවේ තේරීම් තරඟාවලියේ ලංකාව පැවති ඒ වේදි මම දකුණු ආසියා වේගවත්ම කාලේ ඒ වේදි වාර්තා කළා 10.36 කාලයක් ඉතින් මම මෙරටින් පිටත් වෙති දිවෙනින් පිටත් වෙති මම හිතාගත්තා මම රම්පලක්කම මගේ අතේ තියෙන මට ප්‍රථම ස්ථානය දිනා ගන්න පුළුවන් නමුත් මම මෙවර දිවෙනින් පිටත් වෙති හිතාගත්තේ වසර 16ක පැරණි ශ්‍රී ලංකා වාර්තාව අභිබලා යන්නේ කොහොමද කියලා ඉතින් මං ඉතින් ඒ දේ එදා දවසේ කරා. ඔබගේ දස්කම් පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවද එදා? ඔව් අනිවාර්යෙන් සෑහීමකට පත් වෙනවා. ඉතින් පොඩි අතුපසු වීමක් වුණා මට තරඟ ආරම්භයේදී. ඉතින් ඒක මම සතුටු වුණා පත් වෙනවා. නමුත් මම 10.2 කාලයක් වාර්තා කරගෙන මම පොඩි අසතුටුයක් තියෙනවා. මම 10.16 කාලයක් වාර්තා කරගෙන ඉන්න නොහැකි වුණද මොකද ඔලිම්පික් කොලි පරිසද මට්ට උනේ 10.16 කාලයක්. ඉතින් ඒකනත් පොඩි පසු يعني සතුටකුත් අසතුටකුත් තියෙනවා මේ තරඟාවලියේ. ඉන්දියාවේ පැවති දේශගුණය පිළිබඳ සීත දේශගුණයක් තිබ්බේ ඇත්තටම නමුත් ඒ ගැන මම දේශගුණය ගැන හිතුවේම නැහැ මොකද මම තරඟයට යොමු වුණේ ශ්‍රී ලංකා වාර්තා අපි වයන ඉතින් මට දේශගුණයේ කිසිම බලපෑමක් සිද්ධ වුණේ නැහැ මට එදා දිනේදී අපි අවධානය යොමු කරමු ඔබගේ ක්‍රීඩා දවියේ මුල් කාලය පිළිබඳ ඔබගේ පාසල ඒ වගේම ක්‍රීඩාවට අවතීර්ණ වූයේ කෙසේද මම 2004 වසරේ දොඩංගොඩ මිනිසත ජාතික පාසලේ මලක්‍රීඩා තරඟාවලියට නියෝජනය කරා මීටර් 100 මීටර් 75 තරඟාවලි. ඒදී මම මීටර් 100 මීටර් 75 තරඟාවලි ප්‍රථම ස්ථානය ලබා ගමින් කොට්ටාෂ කලාප තරඟාවලි දස්කම් මේ දක්වමින් තමයි කලුතර විද්‍යා ජාතික පාසලට මම පැමිණෙන්න පුළුවන් වුණේ මගේ මේ දක්ෂතා උපමට්ටම් කර ගැනීමට. ඉතින් මම එහිදී මගේ ප්‍රථම පුහුණුකරුනේ නිහල් ඉන්ද්‍රජිත් සිල්වස. ඔහුත් එක්කම වසර ගණනාවක් 2009 දක්වා 2004 ඉඳන් පුහුණුවින් කටයුතු ආරම්භ කරා. ඉන්පසු මගේ දැන් වර්තමාන පුහුණුකරු චමින්ද පෙරේරා සර් සමග පුහුණුවින් ආරම්භ කළාට පස්සේ තමයි මම ජාතික ශූරතාවලි ජාතික මට්ටමේ දස්කම් පෑන්න පුළුවන් වුණේ. ඉතින් මං ඉතින් 2009න් පස්සේ මගේ ගමන මං එහෙම හැරුම් ලක්ෂයක් බඩපත් වුණා. ජාතික ශූරතාවලි ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟාවලිය නියෝජනය කරන්න පුළුවන් වුණා මට චමින්ද පෙරේරාගේ පුහුණු වීමත් සමග. ඉතින් ඒ ආපු ගමන තමයි මට ශ්‍රී ලංකා වාර්තාව අභිවා යන්න පුළුවන් වුණේ. ඒ වගේම එදා මෙදා තුර ඔබ ලබාගෙන ඇති ජයග්‍රහණ තවමත් 2004 වසරේ පළාත් මට්ටමේ 11න් 15 මීටර් 100 ශ්‍රීලාමය වාර්තාව තියෙන 11න් 15 ඒ වගේම 2013 වසරේ ශ්‍රීමත් ජෝන් ඩබට් මල්ල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 100 තරඟාවලියේ නව වාර්තාවක් පිහිටුවා ඒ වගේම දකුණු ආසියා තුන කනිෂ්ඨ දෙවෙනි දකුණු ආසික මල්ල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 200 තරඟාවලියේ නව දකුණු ආසියාතික වාර්තාවක් පිහිටුවා ඒ වගේම 80 වෙනි ජාතික ශූරතාවලියේදී කනිෂ්ඨ ශූරතාවලියේදී මීටර් 100 තරඟාවලියේ නව වාර්තාවක් පිහිටුවා 2012 වසර ඔබට ඉතා වැදගත් වසරක් වුණා මොකද ඔබ තහනම් උත්තේජක භාවිතා කිරීම පිළිබඳව තහනමකට ලක් වුණා මාස 9කට ඒ කාලයේ පිළිබඳ අදහස් දක්වුවොත් එම කටුක අධ්‍යක්ීමක් මොකද මම නොදුනත් කමින් මම තහනම් උත්තේජක චෝදනාවට වැඩිදිකරු බවට පත් වුණා. ඉතින් එහෙදිම මම වැටුන්නේ නැහැ. මොකද මගේ විශේෂයෙන් මගේ පුහුණුකරු මගේ අම්මා මගේ තාත්තා මගේ පවුලේ සියලු දෙනා අක්කා අයියා මාත් එක්ක හිටියා. විශේෂයෙන් මට බාති අයියා මාත් එක්ක මාව වැටෙන්න දෙන්නේ නැතුව මගේ මාව මොටිවේට් කර කර ඔහුත් මාත් එක්ක මගේ පිටිපස්සෙන් හිටියා. ඉතින් මම මේ මාස 9 ලැබූ පන්නරය අධ්‍යක්ීම් මත තමයි මට අද කියන්න පුළුවන්. ඒ දේ මම වෙනස් කරාද ශ්‍රී ලංකාව ජාතික වාර්තාව මගේ සතු කරගන්න මට පුළුවන් වුණේ මට ශ්‍රී ලංකාව මේ කටුක අත්දැකීමක් වුණ නිසා මොකද මම ඒක මගේ ජීවිතේ හොඳම අත්දැකීමක් බවට පත් කරලා පෙරලා අත්දැකීමක් බවට පත් කරපු හින්දා තමයි මට එදා දවසේ ශ්‍රී ලංකා වාර්තාව ඉවර යන්න පුළුවන් වුණේ තහනම් උත්තේජක භාවිතයෙන් දඬුවම් පස්සේ ඉදිරි කාලය පිළිබඳ අදහස් දක්වුවොත් මට මොකද මගේ තහනම ඉවර වෙලා මම මගේ මාස 9ක කාලය අරගෙන එළියට බහිදී මට ප්‍රථම මට දුරකථන ඇමතුමාගේ බාති අයියාගෙන් ඔහු මට වැටෙන දෙන්නේ නැතුම ඔහු මට කිව්වේ ප්‍රථම තරඟාවලිය වාර්තා පිට වාර්තා පොත් වලට යන්න ඕනේ කියලා මම ඒ දේ එදා දවසේ 2013 ශ්‍රීමත් ජෝන් ටබට් මල්ල ක්‍රීඩා තරඟාවලියේදී මම ඒක සිද්ධ කරා සිදු වුණා මොකද මම මීටර් 100 තරඟාවලිය වසර 5ක තිබී තරඟ වාර්තාව විවරණයෙන් 10.69 කාලයක් වාර්තා කරා ඉතින් ඒකම ඉතින් මගේ ඉදිරි තරඟාවලිය 90 වෙනි ශූරතාවලිය 91 වෙනි ජාතික ශූරතාවලිය 92 වෙනි ශූරත දකුණු 91 වෙනි ජාතික ශූරතාවලිය 92 වෙනි ශූරතාවලිය පිට වසර 4ක් මම ජාතික ශූරයා බවට පත් වුණා. ඉතින් මේ පැමිණි ගමනේ
ඒවගේම මල්ල ක්‍රීඩා සංගමයෙන් මල් ක්‍රීඩාවට සහ ඔබට ලැබෙන සහයෝගය පිළිබඳව අදහස් දක්වුවොත්? සහයෝගයම සහයෝගය ගැන කතා කරොත් මේ වෙද්දි සහයෝගයේ මදක් ප්‍රමාද වීලා ලැබෙන්නේ අපිට. මොකද මේ දශකම් අතරේ අපි ඉන්න අතරේ අපිට මේ වෙද්දි ඔලිම්පික් පරිසරන මට්ටමට 10.6 කාලයක් ළඟා වෙන්න තියෙන ඉතින් ඒව අපිට තවමත් ලැබිලා නැහැ. අපිට ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. මොකද විශේෂයෙන් ඔවුන්ගේ අවධානය අපි යොමු වුණොත් විතරක් අපිට ක්‍රීඩා ජීවිතයේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් මම ඉල්ලන්නේ මේ වෙලාවේ අපේ මේ නවකයන්ට තරඟකාරී තරඟ ලබා දෙන්න. එහෙන් අපිට ඉදිරියට යන ප්‍රමාණය ආසියාවට ලෝක මට්ටමේ තරඟාවලිය නියෝජනය කරන්න අවස්ථාව එළඹෙන්න හැකි ඉදිරි අනාගතයේදී අපිට ක්‍රීඩා තරඟ ලබා දෙනවා නම් මේ ඉතාමත් තරඟකාරී ක්‍රීඩා තරඟ. ඒ වගේම ඉදිරි කාලයේදී ඔබගේ බලාපොරොත්තු කෙසේද? 2016 වසරේ ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියක් තිබෙනවා. අනිවාර්යෙන් 2016 වසරේ මම 10.28 කාලයක් වාර්තා කරලා තිනේ. මේ වෙද්දි 10.6 කාලයක් පරිසරම් මට්ටම තියෙන්නේ රියෝ ඔලිම්පික් තරඟාවලියේදී. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මට තරඟ ලබා දුන්නොත් ඉදිරි අනාගතයේදී අනිවාර්යෙන් 10.6 කාලයක් අපි වයා ගිහිල්ලා නැවත ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරලා ඔලිම්පික් මේ මල්ල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වෙන්න පුළුවන් වෙයි කියලා. අවසාන වශයෙන් අදහසක් දක්වීමට තිබෙනවාද ඔබගේ පුහුණුකරුවන්ට ඔබට සහයෝගය දක්වූ? මේ මොකද මගේ අම්මට මගේ තාත්තට අක්කා කියලා අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් මට ක්‍රීඩාවට අවතීන වෙදී කිසිම බාධාවකින් තොරව තමයි මට ක්‍රීඩාවට අවතීන වෙන්න දුන්නේ. මාත් එක්ක මගේ හැම ගමනකම ඔවුන් හිටියා. ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රථමයෙන්ම. ඒ වගේ මගේ පාසලේ සකුන්දලා මිස්ටර් විශේෂයෙන් උද මේ ස්තුතිවන්ත වෙනවා. මගේ දෙවෙනි අම්මලේ සමත් එක්ක ඇහි හිටියා. ඒ වගේ මගේ පුහුණුකරු දැන් චමිත පෙරේරස මට වඩා ඔවුන් කැප වෙනවා මාව මේ තැනට ගන්න පියෙක් වගේ. ඒ වගේම මගේ සෙවනැල්ල සේහුත් මාත් එක්ක ඉඳලා ඉතින් ඔවුන් මට වඩා කැප වෙලා ඔවුන්ගේ ශක්තියත් මට ලබා දීලා තමයි. ඉතින් මම ඔවුන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ මාව තවත් ශක්තිමත් කරනට මාව තවත් ධීරිමත් කරනාට. අපි හිමා ශේෂාන්ට ඉදිරියේදී වාර්තා අපිට වාර්තා දස්කම් පිට දස්කම් දැක්වීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවාද? papri.com වෙනුවෙන් මම නවෝද් විජේවික්‍රම sharing the passion.